මම ඊටමත් ගෞරවයෙන් සහ ආඩම්බරයෙන් ඔබ ඉදිරියේ ඉන්නවා. මොකද ආඩම්බරයෙන් ඉන්නේ මේ වගේ කටයුත්තකට ක්‍රියාශීලී වෙන්න සල්ලි තියෙන්න ඕන. NGO සල්ලි තියෙන්න ඕන. ඒ සල්ලි නැතුව ඇවිල්ලා මෙයට සහභාගී වීම ගැන මම ඊටමත් ආඩම්බරයෙන් එනවත් මම සහභාගී වෙනවා. මගේ හැඳින්වීම ජාතික වෙළඳාම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදක සදහා වූ මහජන කුමිෂන් සභාවට මම කියා සිටින්නේ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඒක අවශ්‍යයි. මම තානාපති කෙනෙක් වශයෙන් මේ ලෝකේ බරපතලම ප්‍රශ්න තියෙන රටවල් දෙකක හිටියා. එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායල්. ඒකදී මං සෑහෙන දේවල් අධ්‍යයනය කරා. ඊළඟට මම පාරිභෝගික අධිකාරියේ සභාපති වශයෙන් මම හිතන්නේ විශාල වෙනසක් කිරීමට හුඟක් අමාරුවෙන් කැපවෙලා කටයුතු කරන්නට හේතුව වුණේ ජාතිකත්වය ගැන මට ලැබුණු උරුම වෙච්ච දෙයක්. මම ගමකින් ආපු පුද්ගලයෙක්. මම බොහොම දුරක ගැටමාන ගමේ ඉඳලා එංගලන්තේ විශ්වවිද්‍යාලයටම ගියා. ගමේදී සිංහල අධ්‍යාපනය වගේම එංගලන්තයේදී අපි ඉගෙන ගත්තා ජාත්‍යන්තර විද්‍යාව, ජාත්‍යන්තර නීතිය. ඒ නිසා නමුත් හැම වෙලේම අපේ රට ගැන හැම වෙලේම හැඟීමක් ඇති කිරීමට අපේ ගමත් මගේ ස්කෝලයත් උපයෝගුන් නිසා තමයි අද මම ඔබතුමාලා ඉදිරියේ ඉන්නේ. මම මගේ ඉදිරිපත් කිරීම කරන්නේ මගේ දැනීම සහ පළපුරුද්ද මත. මගේ දැනීම තියෙන්නේ මගේ ක්ෂේත්‍රයන් වන්නේ නීතිය. මම පුළුවන් තරම් මගේ සිංහල භාෂාව හුඟක් හොඳ වුණත් ඉංග්‍රීසි භාෂා පරිචය නිසා මම පුළුවන් තරම් ඉංග්‍රීසි වචන පාවිච්චි කිරීමේ වෙනස මා වෙන්න. මම සාමාන්‍යයෙන් මගේ ක්ෂේත්‍රයන් වන්නේ diplomacy for international relations, international law, law and trade. Is a trade තමයි මම trade ගැන විශේෂයෙන්ම අපි නව ලෝකේ තානාපති කෙනෙක් වුණාම ඉස්සර වගේ ගිහිල්ලා ලයින් බිබී ඉන්නවට වැඩිය මුළු ලෝකෙම හැම රටක්ම බලාපොරොත්තු වෙන්නේ තානාපති කෙනෙක් ට්‍රේඩ් තමන්ගේ රට වෙනුවෙන් වෙළඳාම දියුණු කිරීමට තමයි. ඒ අනුව වැඩ කරපු නිසා ඒ පළපුරුද්ද උඩ තමයි මම අද සාක්ෂි දෙන්නේ. මම උදේ පාන්දර මම පිටුනක ලිපියක් ලිව්වා. මම හිතන්නේ ඔබතුමාලාට කොපි ලැබෙන්න ඇති ඉංග්‍රීසියෙන්. මම තව දවස් 3-4යි මෙහි ඉඳි ලංකාවේ. මගේ ඊට පස්සේ ආයි පාරක් මගේ දෙවෙනි රටට යනවා තව මාස 3කට. යන්නේ ඉස්සෙල්ලා මම සම්පූර්ණ වාර්තාවක් මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මම කෙටියෙන් කියන්නම් මෙතන මේ in point form I'll tell you from the beginning. දැන් අපි මේ වෙලා තියෙන්නේ මේ it's a man made disaster. අපි විසින්ම කරගත දෙයක් මේක. මීතට මුල්ල මේ කුණු කන්දනාව වගේ. ඒ කුණු එක ඇති කරගත්තේ අපිමයි. ඒක it's a man made disaster. අපි ඒක අපට කුණු කන්දල්ලක නැති කරගන්න මාර්ගයක් තියෙනවා. ඒකත් that is a thing that we can do it. ඉතින් අපි මේකත් ඒ වගේමයි. දැන් අපි මං හිතන්නේ අපි we have gone down to the ladder. බිමට බිම ගිහිලා තියෙන්නේ. නමුත් still there is time and we have hopes because of you and I am so happy that බොහොම සන්තෝෂයි ඔයාල group එකක් වශයෙන් මේ කරගෙන යන එකේට. මම යෝජනා කරනවා පුළුවන් තරම් මේකට ජාත්‍යන්තර සහාය ගන්නයි කියලා. මම එක්සත් ජාතික රාජධානියේ සහ මේ රාජ්‍යයේ ඉන්නකොට මගේ ළඟ හිටියා ලක්ෂ 3ක් ශ්‍රී ලංකිකයෝ. ඒ අය මොන තරම් ලංකාවට ආදරේද කරනවද කියන එක මට තේරෙනවා. ඒකට එයාගේ සම්පතක් ඒක. ඉතින් ඒ වගේම ෆිලිපීනයේ 10%ක් ඉන්නේ සේරම එක්ස්පෙක්ටර්ස් and they bring money and they are trained. They from the beginning they have been trained, you know, and even our you all know that what the money that we get is mainly from the sweat of our expatriates. In Israel is the same. ඉතින් ඒක මගේ යෝජනාවක් වශයෙන් මම ඒක ගේන්නේ. ඊළඟට ඒ ගැන මගේ first paragraph එක කරුණාකරලා මම in detail මට විස්තර කියන්න ඕනේ. ඒක තියෙන්නේ it says waste is waste. No, waste not waste. Waste is gold. That's the motto.
and then මං කියලා තියෙන what's happening in Israel, Singapore and small countries, smaller countries, they are doing better than us and we can do wonders. All that is in the first paragraph. දෙවෙනි paragraph එක තියෙනවා මං CA chairman වශයෙන් අවුරුදු කමාරක් මං කරපු දේවල් බොහොම කෙටියෙන් කියන්නම්. ශ්‍රී ලංකාවේ සහල් වලින් ස්වයං පෝෂිත කිරීම, කිරි වලින් ස්වයං පෝෂිත කිරීම, and to improve internal and external trade, and then I conducted consumer pages every week to educate the public. All that is in the public domain, all that is in the internet. So mang yojana karno api Mr. Vikram Singh, he will retrieve it to you all and I'll give you it in coin form. And I have written a lot of articles on ekta gena mang articles pahak liyala thiyeno puluwan nam ma yojana karno e pahata ekathu kollala thawa pot punchak liyanne kiyala thawat ekathu kollala. I have studied on ekta and the foreign policy. I have written a lot jaatyantara veldha pilimata pratipadyak awashya kiyala thik ekathu ekath mama මගේ කතාවත් එක්ක මගේ යෝජන කතාවත් එක්කම I'll be submitting it in my full report. ඊළඟට මගේ තුන්වෙනි එක තුන්වෙනි paragraph එකේ ඉන්නේ but what I have been doing at the chairman CAA and in fact yesterday the former AG was with us and CAA again we got together, all the most intellectuals got together for the amendment of the Consumer Affairs Act